මේ මාධ්‍ය වේදින්ට එළවලව පහර දීලා මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝනය කරපු කණ්ඩායමක් විසින් මාධ්‍ය නිදහස ගැන කතා කිරීම මං හිතන්නේ එක්තරා ආකාරයක විහිළු සහගත තත්ත්වයක්. අපේ රටේ මේ වෙනකොට සියලු තොරතුරු ජනතාව දන්නවා. අපි රජයක් හැටියට කිසිම තොරතුරක් වසන් කරන්න කටයුතු කළා නැහැ. මොකද එහෙම වසන් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. තොරතුරු වසන් කරන්න අවශ්‍ය අපි යම් කිසි නීත්‍යානුකූල හෝ සදාචාර නොවන කාරණාවකට ඉදලා තිබ්බොත් විතරයි. එහෙනම් අපි විශ්වාස කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අද ඉදිරිපත් කළ තියෙන පනත හරහා අපේ රටේ අයිතිය තවත් ජනතාවගේ අයිතියක් තවත් සුරක්ෂිත වෙනවා වගේම ජනතාවට තවන්ගේ ප්‍රශ්න ඉතාම කඩිනමින් විසඳා ගන්න පුළුවන් පදනමක් නිර්මාණය වෙනවා. එයින් අපි විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයට නිල්ලීමක් කරන්න මේ අවස්ථාවේ බිල්ලොමැවීමෙන් වලකි. තමන් කරුණු කාරණා නොදැන බිල්ලොමැවීමෙන් වැළකුණොත් මං හිතනවා විපක්ෂයටත් ඒක හොඳයි. ආණ්ඩුවට වඩා බිල්ලොමැවීම නතර කරොත් හොඳ වෙන්නේ විපක්ෂේ. මොකද අපි ආණ්ඩු බලය ඔවුන් කරා වගේ බිල්ලොමවල ආණ්ඩුවක් ගෙනියන්න අපි කටයුතු කරන්නේ නැහැ. එහෙනම් බිල්ලොමැවීමෙන් වැළකුණොත් මං හිතනවා විරුද්ධ පක්ෂයට අද ඔවුන් ඉන්න තැනට වඩා හොඳ තත්ත්වයක් ගන්න පුළුවන් වෙයි. මොකද බොරු කියලා ජයග්‍රහණ ගත්ත විරුද්ධ පක්ෂයක් තියෙනවා වගේම අපි විශේෂයෙන්ම තමුන්නාන්සලාට මතක් කරන්න ඕනේ බොරු කියලා විනාශ වෙච්ච විරුද්ධ පක්ෂයක් බවට ඔබතුමාලා පත්වීමේ දුර එච්චර ඈතක නැහැ. බොරු කියලා බොරු මවල බිල්ලෝ මවල ආණ්ඩුවක් ගත්තා වගේම තමුන්නාන්සලා 2015 තමුන්නාන්සලාට ඒක පවත්වාගෙන යන්න බැරුව තමුන්නාන්සලාගේ 2019 ආණ්ඩුව වැටුණට නැවත ඔබතුමාලා බිල්ලොමවල බොරු කියලා ආණ්ඩුවක් ගන්න උත්සාහ කරනවා නම් තමුන්නාන්සලාට අද විපක්ෂයවත් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒකනේ අද වෙලා තියෙන්නේ. ඒ හින්දා නෑ බිල්ලොමවන්න ඕන නෑ. ඔය ඉන්නේ ආණ්ඩුව තියාගෙන යද්දි මවපු බිල්ලෝ. ඔය ඉන්නේ ආණ්ඩුව ඕගලන් තියාගෙන මවපු බිල්ලෝ අපි දන්නවනේ. ඕගලන් ඉස්සර බිල්ලොමවපු තරම කොච්චරද කිව්වොත් මන්ත්‍රීතුමා ඔබතුමාලට බිල්ලොමැවීම විතරයි වගකීමකට තිබ්බේ. හරිද? ඔබතුමාලා මේ පාතාලය පාවිච්චි කරපු විදිය, එදා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරු පාතාලය රැකපු විදිය, පාතාලට රැකවරණය දීපු විදිය, ඒ ඔක්කොම අපි ලව්වල අහගන්න එපා. අපි එහෙම තැනකට යන්නේ නැහැ. ඒ එහෙම දේවල් කියවගන්න එපා. අපි ලව්වල මාධ්‍ය ආයතන වලට මාධ්‍ය වේදීන්ට මෙතන කොහොමද තර්ජනය කරේ? තමුන්නාසලාගේ ඉදිරිපෙළ ඇවිල්ලා අපි දැක්කනේ මාධ්‍ය වේදින්ගේ නම් කියලා තර්ජනය කරේ. තර්ජනය කළා තමුන්නාන්සලා මාධ්‍ය නිහඬ කරන්න හැදුවේ. ඉන්ද අද අපි දකින ප්‍රශ්නය තමයි, අපිට තේරෙන දේ තමයි, තමුන්නාන්සලාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්නේ අපි රජයක් හැටියට සත්භාවයෙන් ගේන පණ, සත්භාවයෙන් ඉදිරිපත් කරන යෝජනා තමුන්නාන්සලාගේ දෘෂ්ටි කෝණය. ඒකට තමුන්නාන්සලා බලයේ හිටියානම් ඔයාලා මේ පණ පාවිච්චි කරන ආකාරය ගැන තමයි ඔයාලා මේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ හින්දා මේ රටේ ජනතාවගේ නිදහස උපරිම වශයෙන් ආරක්ෂා කරන්න අධිකරු ජනාධිපතිතුමා රජය බැඳිලා ඉන්නවා වගේම අපි නැවත සහතික වෙනවා මේ රටේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදීන්ට තියෙන උපරිම නිදහස ආරක්ෂා කරන්න අපේ රජය බැඳිලා ඉන්නවා.